ආයුබෝවන් අද ඔගොල් සාදරින් පිළිගන්න ට්‍රැවල් චෙෆ් YouTube channel එකට ඔනදත් මා රෙසිපියක් අරන් ආවා. ඒ තමයි මෙන්න මේ අපි මුං ඇට අපි කොහොමද පොල් දාලා හදාගන්නේ කියලා. ඉතින් ආවොත් මේ සරල මේ රෙසිපි එකක් තමයි අද ගේන්නේ. නමුත් සමහර අය මේක දන්නේ නැහැ කොහොමද කරන්න කියලා. නමුත් මේක හදන විදි විවිධ විදිහට හදාගන්න පුළුවන්. නමුත් බොහොම සරලයි. අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ තමයි මම තම්බා ගත්ත මුං ඇට. මම ඇත්තට මේක තම්බ ගන්නකොට ගොඩක් අය කියන මේ මුං ඇට තම්බ ගද්දී මේ කලින් දවසේ වතුර දාලා තියන්න ඕනි කියලා. ඔව් ඇත්තට විවිධයක් කරන්න පුළුවන්. නමුත් මම මේක නම් හරි ඉක්මනින්ම මේ ඒ වෙලාවම අරගෙන වතුර ටිකක් දාලා කියන පොළ වල මතක ඇති හම්පි බත් තියෙනකොට බත් තම්බනකොට වතුර තියෙන මෙන්න මේ වගේ පුරුක ප්‍රමාණය. ඉතින් ඊට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තමයි මම මේකට තියලා මේ පෑය භාගයක් කරනකොට මේක තැඹුණා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන ග්‍රෑම් 500කට සමාන ප්‍රමාණයක් තියෙන මුං ඇට. ඊට පස්සේ මෙතන තියෙන පොල්. මේක මම පාවිච්චි කරන්නේ වියලි පොල් එක තමයි. ඒකට මම උණු වතුර ටිකක් දාලා තමයි මම මේ විදිහට මේ අරන් තියෙන්නේ. ගොඩක් සොෆ්ට් එකට දැන් තියෙනවා. මොකද උණු වතුර දාපු නිසා. ඉතින් මේ විදිහ ඔය විදිහට මොකද පිටරින් නිසා ගොඩක් කරාට පොල් හොයාගන්න බැරි නිසා සමහර ප්‍රෝසන් එක තියෙනවා. ඉතින් ප්‍රෝසන් එක එච්චරම සාර්ථක නැති නිසා මම මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට ඒක කැමති විදිහට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන ලුණු සල්පයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන රම්පේ කැපිලි කීපයක් තියෙනවා. ඊළඟට මේ හි පුඩාවට කපාගත්ත ලුණු සල්පෙකුත් තියෙනවා. ඉතින් මේ ටික තමයි මට ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ. ඉතින් මේ වගේ හට්ටියක් අපි ලිපේ තියාගෙන අපි තෙල් පොඩ්ඩක් යාන්තම් තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. අවශ්‍ය නම් මේක නොකර ඉන්න පුළුවන්. කෙලින්ම ඔයාලට මුංගට ටික තැම්බෙනකොටම මේ පොල් ටික එකතු කරන්නත් පුළුවන්. නමුත් මම මේ පොඩ්ඩක් වෙනස් කරලා මේක කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලාගන්න මේක කොහොමද කරන්නේ කියලා. තෙල් බොහොම යාන්තම් ප්‍රමාණය දැම්මා. ඉදාලා ඊට පස්සේ මේක සුවඳ ගන්න ඕන නිසා සුවඳ දෙන්න ඕන නිසා මම මේක රම්පි කැබලි කීපයක් මේ තෙලට මේ දර එකතු කරගන්නවා. ඊළඟට ලුණු ටිකක් තේන්න එකතු කරගන්නවා. ඉතින් පොඩ්ඩක් අපි හදනකොට ටිකක් වෙනස් විදිහට හදන නිසා තමයි මම මේ විදිහට ඔයාලට පෙන්නන්නේ. මේක ලුණු ටික පොඩ්ඩක් වෙලා අපි මේක තෙලෙන් බැදගන්න. ඉතින් ඔයාලට පේනදී මම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තෙල් දැම්මේ. ඒ වගේ ලුණු සල්පයක් අපි එකතු කරලා දැන් මේක ටිකක් බැදිලා තියෙන්නේ. දැන් මම මේකට මම එකතු කරනවා මගේ මුං ඇට ටික. ඒකත් මේ විතරම කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට මගේ පොල් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ රසානුව ඔයාලට පුළුවන් එකතු කරගන්න ලුණු. ඉච්චරයි මේක තියෙන්නේ. අවශ්‍ය ලුණු ප්‍රමාණයට දාලා ඊට පස්සේ මේක මේ විදිහට කවලම් කරගත්තා. හොඳින් කවලම් වුණාන් පස්සේ මේක ඔෆ් කරා. ඉච්චරයි මේක හදාගන්න තියෙන බොහොම සරල දෙයක්. ඉතින් මේක හොඳට කලවම් වුණා. දැන් මම ලිප ඔෆ් කරගත්තා. මම ලිපෙන් බාගෙන ඔයාලට පෙන්වන්නම්. ඉතින් මේ තමයි මම හදාගත්ත මේ මුංගට වලට පොල් දාලා හදාගත්ත මේක. එතකොට ඒකටද මම හොඳම කෑම තමයි මේ ලුණු මිරිස් එක. ඉතින් මේ මම හදාගත්ත ලුණු මිරිසුත් එක තමයි මේ පැත්තකින් තියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හරිම සුවඳයි මේක මම හදපු විදිය. ඔයගොල්ලෝ දැක්කම අය හේතුව මේ මොකද රම්ප් කැබල් කීපයක් එකතු කරගත්ත නිසා ඒකෙන් හොඳ සුවඳක් එනවා. ඊළඟට පොල් ටිකත් මේ පොඩි පොඩ්ඩක් බැඳෙනකොට තවත් සුවඳ වැඩි වෙනවා මේකේ. ඉතින් මේ හරිම සුවඳයි මේක. එතකොට තමයි මේක ආසහිතෙන්නේ කන්න. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. ඔන්න ඔයගොල්ලෝ මේ බලාගත්ත මේ කොහොමද හදන්නේ කියලා මේ මුං ඇට එක. ඉතින් ඔයගොල්ලොත් හදලා බලලා අපිට සුපුරුදු පරිදි කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න නැති කියලා. නැවතත් මෙවැනිම අලුත්ම වීඩියෝ හම්බෙනතුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.